හැමතිස්සම කල්පනා කරනකොට අපි තනි වෙනකොට එක්තරා චරිතයක් අපි හැමෝගෙම ජීවිතවලට එනවා. ඒ තමයි අපි හැමතිස්සම කියනවා මේ ලෝකේ විශ්වාස කරන්නට පුළුවන් එකම කාන්තාව අම්මා කියලා. ඒ වගේම ඇයට ආදේශක නැහැ කියලා. මේ අම්මා තාත්තා කියන භූමිකා දෙක ගත්තාම හොඳ අම්මලා තාත්තලා තමයි වැඩිපුර මේ ලෝකේ ඉන්නේ. හැබැයි අතරතුරේදී ඒ භූමිකාව හරියට කරන්නේ නැති කට්ටියත් අපිට දකින්නට ලැබෙනවා. අම්මට ආදේශක නැහැ කියලා කිව්වහම හොඳ තාත්තලාට සමහර වෙලාවට හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ තාත්තලාට ආදේශක තියනවාද කියලා. මේ තාත්තලා ගැන හිතවිදවන්න අවස්ථාවක් නැහැ. මොකද හේතුව තමයි දශමාසිකට ආසන්න කාලයක් මේ කලලය කුසේ දරාගෙන ඉන්න තාත්තනේ මේ. අම්ම තාත්ත කලලය සම්පාදනය කරා පමණයි අම්ම තමයි මේ දරාන්නේ. දරුවගේ බරට අපිර ඇවිල්ලා ඒ ගැන කල්පනා කරා. තමගේ කැම්බියෝ පාලනය කරන්න යන ගමන බිමන වෙනස් කරන්න සිරුම චර්යා රටාවන් වෙනස් කරන්න ඊළඟට තමන්ගේ ජීවිතය පිළිබඳ අවිනිශ්චිතතාවයෙන් මේ පහණින් පහන දැල්වන්නේ අම්ම එකෙන් මං කරුවේ ජීවිතාත්මක සානි පැත්තේ බැඳීම ඊට පස්සේ මොනවා හරි සබඳතාවයෙන් තාත්තලාට කිරියෙන්නේ ඒ නිසා දරුවා කිරිබොන්නේ අම්මගේ ඊට පස්සේ මේ වැදුම්ගේ වේදනාවේ ඉඳන් තමන්ගේ ශරීරයෙන් එළියට ආපු දරුවා වෙනුවෙන් විශාල කැපකිරීම අම්මා කරනවා. ඒ නිසා අම්මට ඒ ගෞරවය පැහැදිලිවම හිමි වෙනවා. ඒකෙන් පියා අවතක්සේරු වෙන්නේ නැහැ. පියා අවතක්සේරු වෙනවා නම් වෙන්නේ දරුවා වෙනුවෙන් වාක්‍යයෙන් පැහැදිලිව ආදරය සහ ඒ කියන්නේ ආධ්‍යාත්මික වාක්‍යයෙන් සහ භෞතික වාක්‍යයෙන්. එතන විතරයි වෙනස. ඉතින් පියගුණ දරුවෙක් වදන්න බැරි නිසා ඒ ගෞරවය අම්මට යනවා. හැම ගායකෙක්ම ගායිකාවක්ම තමන්ගේ අම්මා වෙනුවෙන් ගීතයක් ගායනා කරනවා. ඔව් දැන් මෙහෙමයි. අම්මා තාත්තගේ දෙන්නගේම ආකල්පයක් තියෙනවා දැන්. දැන් තනජ ඔයාගේ අම්මා තාත්තා ජීවිතුන් අතර ඉන්නවා. ඔව්. දෙන්න මේ. දැන් මගේ අම්මයි තාත්තයි ජීවිතුන් අතර නැහැ. එතකොට දැන් මම මා උදාහරණ ගත්තේ ඒක පොදු බවට පත් කරන්න දැන්. මගේ අම්මටයි තාත්තටයි මා ගැන සිහින අප්‍රමාණව තියෙන්න ඇති. නමුත් මේ දෙන්නම ඒගොල්ලන්ගේ සිහින ඉෂ්ට වෙන්න කලින් ජීවිතේ සම්බන්ධ. එතකොට දැන් ඒගොල්ලන්ගේ සිහින බලාපොරොත්තු වෙලා මේ ඒගොල්ල බලාපොරොත්තු වෙච්ච සිහින මල්පල ගන්නවලා මට නිකන් ආදරණීය වීර පුතෙක් වෙන්න කවදාවත් ලැබිලා නැහැ. එතකොට මේ සමාජෙ කොච්චර ඉන්නවද ඒ தත්තෙට පත් වෙන්න බැරිය. සමහරවිට ඒගොල්ලෝ ඒ தත්තෙට පත් වෙනකොට බලනකොට අම්මත් නැහැ තාත්තා සංසාරේ කවදා හෝ කිරි කඳුලක ණය ගෙවන්න දුක් මුදුන් තබා පදවි මගේ අම්මා මට ලැබෙන්නේ. මේ විදිහට ප්‍රාර්ථනා කරන අය ඕන තරම් ඉන්න පුළුවන්. ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ ලතවුල් දරනා ධීරිය ලබා දුන්. දැන් අම්මා කඳුලැලි දුන්නා කියන අදහස් කරනවා මේ සංවේදී බව. දයාව කරුණාව අපිට උගන්වන්නේ අම්මා.
සමහරවිට වෛරය කරනෙත් අම්මා. අම්මලා සමහරවිට දරුවන්ට දැරිව බයිනකොට රිදවනකොට ගහනකොට මේ දරුවෝ සමාජයට වෛර කරන්න පටන් ගන්නවා. අම්මලා ආදරෙන් දරුවට කතා කරනකොට ඒ කියන්නේ අවවාද දෙනවා ඉතරයිල බයිනවා කියන එක නෙමෙයි. ඉවිනකොට පුංචි කාලෙම ඇති වෙනවා දරුවා කෙරෙහි සංවේදී බව. ඊළඟට අම්මත් එක්ක ජීවත් වෙනකොට මේ ජයග්‍රහණේ පරාජය මේ වගේ ලොකු දේවල් තේරුම් ගන්න. මොකද අම්මා හැම තිස්සම මේ දෙකම දරා ගන්නවා. දරුවා දිනනකොට සතුට වෙනවා, ළඩ දුක් හදනකොට දුක් වෙනවා. ඒ ඔක්කොගෙම අම්මගෙන් ඉගෙනගෙන ලෝකේ ජය ගන්නකොට පුතා අම්මා ජීවිත උනතර නේ. ඉතින් මේ ගීතේ මම අසා තිබෙන පරිදි මේ ගීතේ තැටිගත කිරීමේදී හරි සංවේදීය වෙනවා. ඉතින් මම මේක 100%ක් මේ මං ඒ ඉදිරියේ හිටපු නැති හින්දා මම දැක්කේ නැති හින්දා මට 100%ක් සාධක වෙන්න බෑ. මේක සංගීතවත් කරන රෝහණ විරසිං මේ ගීත රචනා කරන සුනිල් ආරත්නයන් දයන් සුනිල් විරසිං සුනිල් ආරත්නයන් මේ අවස්ථාවේ මෙතන ඉඳලා නැහැ. මේ වෙනකොට මේ ගීත පැටිගත කරන මොහොතේ රෝහණ විරසිංගෙත් මවගේ අභාවය හෝ අභාවයේ සමරීම සුනිල් විරසිංගෙත් එයිමයි. මේ කාගේරි මවගේ අභාගයක් මේ අභාවයක් කිට්ටු වෙලා අවසානයේ මේ පැටිගත කරලා අපි කියනවා මේ වාර මික්ස් කරන්න කලින් අහනවා කියලා. මේ දෙන්න අහනකොට මේ දෙන්නම හඬා වැටෙනවා කියලා කියනවා. ඒ කියන්නේ නිර්මාණ කරුවොත් හඬා වැටෙනවා. අපිත් මේ ගීතය අහනකොට අපිටත් මේ ගීතේ රිදෙන තැන් තියෙනවා. මොකද අපි මේ ලෝකේ යම් කිසි තැනක යම් ජයග්‍රහණයක් ලබනකොට